ගරු කතානායකතුමනි අධිකරණ පද්ධතියේ ජීවත්වීම තිබෙන නඩු ප්‍රමාණයක් තිබෙනවා. ඉතා වේගෙන් ඒවා ඉස්සරහට ඇවිල්ලා තිබෙනවා. ඉස්සරහට ඇවිල්ලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂට ඇවන්ගාඩ් ගනුදෙනුව හරහා රුපියල් කෝටි 1140 ඇවන්ගාඩ් හරහා රාජ්‍යයට ලබා දී යුතු කෝටි 1140 කෝටි 1100 බැඳුම් කරය සමානමක ඇවන්ගාඩ්. ඒකේ ගෝඨාභය රාජපක්ෂට තවත් චූතිතයන් 6 දෙනෙකුට ඇරෙව නඩුව දෙසැම්බර් මාසයේ අධිකරණයට එනවා. ඒ වගේම කරු කතානායකතුමනි ගෝඨාභය රාජපක්ෂලා සාමාන්‍ය මෙරට ඕනෑම පුරවැසියෙක් තමගේ අම්මගේ තාත්තගේ සොහන හදන්නේ දුක් විඳලා කුලී වැඩක් කරලා හරි තමගේ සල්ලි වලින්. එවැනිවත් සදාචාරයක් නැති දේශපාලකයෙක් මහජනගේ සල්ලි හොරකම් කරලා මැදබුලන ගිහිල්ලා ඇටෙව්වා කෞතුකාගාරයක් කියලා සොහන. ඒකට 1339ක් වේදම් කරලා තිබුණ රාජ්‍ය මුදල් වියදම් කරා විතරක් නෙවෙයි ඒ වියදම් මුදල් වියදම් කරපු බව පිළි අරගෙන නඩුව දැම්මට පස්සේ මුදල් ගෙනලා බාරක් දුන්නා. දැන් හොරත් ඉන්නවා බඩුත් තියෙනවා. මේගොල්ලෝ නඩුව හැව්වේ නැහැ. වෙන වෙන ඩීල් දාගෙන ඉතේ වම වෙන දවසක් කියන්නම්. සාගර රත්නායක මන්ත්‍රීතුමා මොනවද කරේ? ඒවා වෙනම කතා කරන්න මේ පාර්ලිමේන්තුවේ. ඒවා අපි කියන්නම් මේ පාර්ලිමේන්තුවේ මේගොල්ලෝ කරපුවා. නිලමෙල ආරක්ෂා කරපු විදිය, ගාමිණි සෙන්රත්නා ගෙවල් වල හංගගෙන හිටපු විදිය, මෙහෙමයි වංචනිකයන් ආරක්ෂා කරේ. පසු වෙලා මන්ත්‍රීවරු දැනගන්න ඕනේ මේවා. ආණ්ඩු නෙවෙයි මේගොල්ලෝ කරේ. ආණ්ඩු වෙනකොට ඒගොල්ලන්ට ආවා මහ බලයක් ආවා කියලා. Tamanta අවුරුදු ගණනාවක් තිස්සේ අත්පත් කරගන්න බැරි වුණ දේපල. Tamanta අවුරුදු ගණනාවක් තිස්සේ සුඛ වේරණ කරන්න බැරි ජීවිත සන්තර්පණය කිරීම තමයි ආණ්ඩුව කඩේ කරේ. ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඊළඟ නඩුව කරු කතානායකතුමනි විශේෂ අධිකරණේ දින නියම කළ තියෙන නඩුව අහන්න. ගෝඨාභය නඩු දෙකයි. නාම රාජපක්ෂ නඩු දෙකයි. බැසිල් රාජපක්ෂ නඩු දෙකයි. විමල් වීරවංශට නඩුවක්, වීරවංශගේ බිරිඳටත් නඩුවක්. නඩු දෙකයි. මහින්දානන්දට නඩුව. රෝහිත අපේ ගුණවර්ධන නඩුව. ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නඩුව. ගාමිණි සෙන්රත්ගේ නඩුව. ලලිත් වීරතුංගේ අපෑල් නඩුව. ඒ අපෑල් ගිය පීඩියත් මම දන්නවා. ඒ වෙන දවසක් කියන්න. ඒ නිසා කරු කතානායකතුමනි මම දැක්ක ඔබතුමාගේ පුටුව වටේ වාඩි වෙලා හිටපු කට්ටිය. ගරු කතානායකතුමනි 20 දලක් දාලා FCID ට ඔක්කොම අල්ලගන්න තිබ්බා. එහෙම තමයි ටීම් එක. මේ නඩු තමයි ගරු කතානායකතුමනි පෙබරවාරි මාසෙට කලින් මේ නඩු ඔක්කොම එනවා. ඒ නිසා ගරු කතානායකතුමනි පාර්ලිමේන්තු විධිමත්ලස නීති සම්පාදනයේ නිදි විධිමත්ලස මුදල් සම්පාදනය කරගෙන වෙනුවෙන් මේ ආණ්ඩුව හැදුවේ. මේ ආණ්ඩුව හැදුවාන් කවරක්වත් තන වෙයි. අධිකරණ වලින් දියත් වෙමින් තිබෙන නඩු අහන්න ඕන. ඒ නිසා තමයි ගරු කතානායකතුමනි මේ සතියේ විමල් වීරවංශගේ එක නඩුවක් ආවා. ඒක කල් ගියා මේ 6ට අවුරුදු දෙපාරයි නඩු අහන්නේ. නඩු 40%ක් ඇතුවත් වීරවංශර 70%යි. නඩුව හයිද දැන් ගරු කතානායකතුමනි මේක තමයි ඕන වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ වමනාව තමයි තිබෙන්නේ. ඒ නිසා විශේෂ වමනාවක් මේ මහින්ද රාජපක්ෂ මහත්මයා දැනුවත් හෝ නොදැනුවත් කුමන්ත්‍රණකාරී ලෙස හෝ කුමන්ත්‍රණකාරයකට අසු වෙමින් හෝ ඔහු පය තිබ්බේ මේ වටේ ඉන්න චූදිතයන්ගේ නඩු බේරා ගැනීම වෙනුවෙන් ගරු කතානායකතුමනි. ඒක ප්‍රතිඵල අපි දැක්ක ගරු කතානායකතුමනි. අපේ රටේ පසුගිය ජනාධිපතිවරණයේදී අපරාධ පිළිබඳව විශාල පරීක්ෂණ සිදුවෙමින් තිබුණා. ගරු කතානායකතුමනි ලසන්ත වික්‍රමතුංගේ ඝාතන පිළිබඳ පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දියත් කරමින් තිබුණා. ඒක එක පියවරක් වෙන හමුදා නිලධාරියෙක් ගාවට ඒ පියවර පැන්නම ගෝඨාභය ගාවට. මම සහතික කරනවා. හැබැයි ඒ පියවර පයින් දෙන්නේ නැහැ. තාජුද්දීන්ගේ ඝාතනය කරු කතානායකතුමනි. දැන් ඉතා පැහැදිලිව තාජුද්දීන්ගේ ඝාතනය පිළිබඳව ඩිෆෙන්ඩර් රතයක් අත්අඩංගු කර අරගෙන තිබෙනවා. ඒ සුදු පාට ඩිෆෙන්ඩර් රතේ අයිති වෙන කොහටත් නෙවෙයි ගරු කතානායකතුමනි. ඒ ඩිෆෙන්ඩර් රතේ අයිති රතු කුරුසේ. ඒ රතු කුරුසේ විසින් ගරු කතානායකතුමනි. ඒ ඩිෆෙන්ඩර් රතය තෑග්ගක් හැටියට සිරිලිය සිරන්ති රාජපක්ෂ වෙත බාර දෙන ඡායාරූප අපි ගාව තියෙනවා. අන්නේ ඩිෆෙන්ඩර් රතය තාජුද්දීන්ගේ ඝාතනයට සම්බන්ධ වුණා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොයාගෙන තිබෙනවා. මේ ක්‍රියාවලිය ඉස්සරහට ගියත් කොතනද අහුවෙන්නේ සිරන්ති රාජපක්ෂ. මතකද බාගන්න. මේගොල්ලෝ අත්තරංගුර ගන්න නැහැ. මේගොල්ලෝ කැබිනට් මල්ලේ කතා කරලා ගත්ත තීරණ මොකද්ද? මේගොල්ලෝ කැබිනට් මල්ලේ කතා කරා. සිරන්ති රාජපක්ෂ මහත්මිය කියලා කියන්නේ ලංකාවේ හිටපු පළවෙනි කාන්තාව ලංකාවේ අත්තරංගුර ගන්න එක හොඳ නැහැ කියලා කැබිනට් මණ්ඩලය අත්තරංගුර ගන්න නැහැ කියලා තීරණයක් ගත්තා. නෑ කැබිනට් මණ්ඩලය කතා කරා. ජනාධිපති. හරි ජන හරි හරි. එකට ඔක්කොම කෑවි. හරි දැන් කියන්න එන්නපා. හරිද මම දන්නවා කතාව. එහෙම තමයි කැබිනට් මණ්ඩලය තීරණ ගත්තේ. කැබිනට් මණ්ඩලය තීරණ ගත්තා මේ විදිහට මතක තබා ගන්න. හරිද අත්තරංගුර ගන්න නැහැ කියලා. එතකොට තමන් රාජපක්ෂ මහත්මයා කතානායකවරයා ගරු කතානායකතුමනි FCID එකෙන් එන්න කිව්ව කට උත්තරයක් ගන්න. කට උත්තරේ ගන්න දවසේ තමයි කට උත්තරේ ගන්න දවසේම ඉදිරිපත් කරන්න නියමිත තිබුණේ. ගරු කතානායකතුමනි කත එදා තමයි ඉදිරිපත් කරන්න තිබුණේ. මහින්ද රාජපක්ෂ මහත්මයා කතා කරා අගමැති ඒ වෙලාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයාට කතා කරලා කිව්වා සිරන්ති නෝනා FCID එකට එවන්න ඕනමද කියලා. මොකද කිව්වේ? FCID එකට එවන්න එපා. FCID එකට එවන්න එපා. මම FCID එක නෝනා කියන තැනට එවන්නම් කියලා. එහෙමයි ඇරිය කතානායක ගෙදර මේවයි මේව බේරගත්තු විදිහ මතක තබා ගන්න. ඒ නිසා ගරු කතානායකතුමනි මේ නඩු පිළිබඳවත් මේ අපරාධ ලසන්ත වික්‍රමතුංගේ ඝාතනය පිළිබඳව තාජුද්දීන්ගේ ඝාතනය පිළිබඳව ඒ වගේම කිට්නාගේ පහර දීම පිළිබඳව ඒ වගේම ගරු කතානායකතුමනි නාමල්ගේ පහර නාමල් කියන මාධ්‍ය වේදිකේ පහර දීම පිළිබඳව විශාල පරීක්ෂණ ප්‍රමාණයක් ගරු කතානායකතුමනි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි කරමින් තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි තමන්ගේ රාජකාරිය නිසි පරිදි ඉටු කරේ දේශපාලන නායකත්වයෙන් අවශ්‍ය වන ආශිර්වාද ලබා දෙමින් නෙමෙයි දේශපාලන නායකත්ව කටයුතු කරේ පරීක්ෂණ බාධා කරන්න පරීක්ෂණ යට ගහන්න. හැබැයි ඒ වෙලාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරින් කෙලින් හිටියා.